ආයිබෝන් අද අපි කතා කරන්නේ 12 ශ්‍රේණියේ ගිණුම් කරණයේ බැංකු සැසඳුම් කියන පාඩම ගැන. ඒකේ පොඩි ගණන් ටිකක් තමයි මේ පාඩම මේ වීඩියෝ එකේදී කරන්නේ. ඒතර මේ වීඩියෝ එකට අදාළව න්‍යාය කොටස අපි මීට පෙර වීඩියෝ එකකින්ද කරලා තියෙනවා. මෙතනදී අපි ගොඩක් කරලා කතා කරන්නේ කෙටි ප්‍රශ්න ආකාරයෙන් සහ වාස්තවික ආකාරයෙන් එන්න පුළුවන් බැංකු සැසඳුම් අභ්‍යාසයක් ගැන. ඒතර අපි ගානට යමු. प्रश्न दिशी तो मे गाने बेलूम गुड़ा विस्तर तीन एनिसा अभी पड़ी खाली तमें मेके अवसान उत्तरे गाने वे गाने इतना तीन एनिसा पिसल गाने एन इसला अभी तीर बलोला मुखद गाने महा गाने महाण्णे देदा सीसी अगोस्त मसे निकल चिकपत्र वटना इतर गाने कीट इतर गाने අගෝස්තු මාසේ නිකුත් කළ තියෙන චෙක්පත් තියෙනවා ඒවේ වටිනාකම අහන්න සාමාන්‍ය බැංකු සැසඳුමක් කරනකොට අපිට පුරුදු වෙලා තියෙන්නේ නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් හැබැයි මෙතෙන්දී ඉදිරිපත් කළාද නැද්ද කියන අහන්නේ අපෙන් අහන්නේ මොකද්ද කොච්චරක් චෙක්පත් නිකුත් කළාද කියලා ඒ අවබෝධය අරගෙන තමයි අපි ගානට යන්න ඕනේ එතකොට අපි ගානේ කියවන ගමන් ඒක පොඩි පැහැදිලි කිරීමක් කරගමු 2021 8/1 දින बैंक प्रकाशन अणु शेष्य सह मुदल पालन विनिमय शेष्य असमान रुपया दह दाहक निकुत गेवीमट इद्रिपा नौ चेकपत निशाय इतोट पोड मत दियाणे मे चेकपत दह दाहक चेकपत अगोस्त मास निकुत करपेक्निमे मुखद या इन्ने अटाई एक तमाय मे चेक अविला थी इतर मे अटाई एक चेक एन याव निकुत किरीम कल एन जूली मास निकुत करकु निसाई याव जूली मास इदिरी पत्तिलान है अब इदिरी पत्तिला तीन इलंग मास वेंद पुलुआ अपि दान्ने हरित ए चेक पत्त अगोस्त मास आवद अब अपि एक खरीट में दान्न वा मे चेक पत्त जूली तमाई निकुत कल तीन එතන රුපියල් 10000 චෙක් පතර ජූලි වල නිකුත් කළා. එතන අපේ තියෙනවානේ මෙතන අහලා තියෙන්නේ මොකද්ද? අගෝස්තු මාසෙ. අගෝස්තු මාසෙ කියන එක අහලා තියෙන නිසා අපි දැනගන්න ඕනේ මේ ජූලි මාසෙ චෙක් එක අපිට වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ඒකක් බලන්න ඕනේ අපේ ඉදිරියේදී අපිට ඒක අවශ්‍ය වෙන තැනක් තියෙන්න පුළුවන්. මෙම චෙක්පත් සඳහා අගෝස්තු මාසෙ ගෙවීම් කර ඇත. මෙන්න මේක අපිට අතිශය වැදගත්. මෙන්න මේ චෙක්පත් අගෝස්තු මාසෙ ගෙවීම් කළා තියෙනවා. एक यानी बैंक वाले इधर पाते लाती है ना मेकर अगस्त मासे इतना चेक के लिए कुछ कराने आप ही बैंक वाले के लिए यानी वे ना पार्श्व व्यक्त आप उदाहरण के लिए आप ही नायक बांड लगा था ना आप चेक के लिए कुछ करना आप ही नायक हिम्मत है वही चेक के बैंक वाले के लिए यानी नायक हिम्मत विषय ओहुटा पुरुधु ना ओहुटा पहासु दिने के समय योग के लिए यानी चेक पाते එතර මේ ගොඩක් වෙලාවට ජූලි මාසේ චෙක් එක නිකුත් කරපු 10000 චෙක් එක අගෝස්තු මාසේ තමයි අන්තිමේදී ආ බැංකුවට ගෙනිහිලා තියෙන්නේ. එතර අගෝස්තු මාසේදී ගෙවීම් සිදු කරලා තියෙනවා. සමහරට මෙහෙමත් වෙන්න පුළුවන්. මේ චෙක් එක අපි නිකුත් කරලා තියෙන්නේ ජූලි 31 නම්. ජූලි 30 නම් ජූලි මාසේදී ගොඩක් වෙයක ඉදිරිපත් වෙන සම්භාවිතාවය අඩුයි. ගොඩක් වෙලාවට ජූලි 30 ජූලි 31 අපි නිකුත් කරන චෙක් පත නැහිමේ ගොඩක් වෙලාට ගිහිලා දාන්න පුළුවන් අගෝස්තු මාසේ මුල් සතිය. ඒතර මේ චෙක් එක බැංකුවට එන්නේ අගෝස්තු මාසේ. හැබැයි අපි නිකුත් කරලා තියෙන්නේ ජූලි මාසේ. ඊගාවට 2021 අගෝස්තු මාසේ බැංකු ප්‍රකාශනට අනුව ඉදිරිපත් වූ චෙක් පත් ප්‍රමාණය 30000යි. ඒතර ඔන්න මත තියාගන්න ඕනේ බැංකුවට අනුව බැංකු ප්‍රකාශනයේ දකින්න හම්බෙන අපිට 30000ක චෙක් පත් तीस दह चेक पत्ती मद दियाणे मे तीस दह ऐले मेन मे दह दाहे कत्ती मे दह दाहे चेक पत्ती मे तीस दह ऐले मेन मे दह दाहे चेक अतीर अपने दह दाह चेक अदालवेन्े नद गाने दिहाण मेन अद अगोस्त मासी कुछ पुटी अपे गाने दिहाण इतपड़ इट पास अपे इट पास गियानवा 2021 8/31 දිනට මුදල් පාලන ගිරිමේ ශේෂයයි
බැංකු ප්‍රකාශන අනුව ශේෂයයි අසමාන වෙලා තියෙනවා රුපියල් 20,000ක ඉදිරිපත් නොකළ චෙක් පතන් නිසා. වෙන විදිහට කියනවා නම් අගෝස්තු මාසේ නිකුත් කළ තියෙන රුපියල් 20,000ක චෙක් පතක්. හැබැයි මේක බැංකුවට ඇවිල්ලා නැහැ අගෝස්තු මාසේ. ඒ කියන්නේ මේ අපි කිව්ව 30,000 ඇතුලේ මේ 20,000 චෙක් එක නැහැ. මොකද තාම මේක බැංකුවට ඉදිරිපත් කළ නැහැ. ඒ අනුව තමයි අපේ ඊට පස්සේ ඉතුරු කරුණු ටික අපි හදන්න වෙන්නේ. එතකොට මතක තියා ගන්න ඕනේ මේකෙදි අපි අවබෝධ කර ගන්න ඕනේ තැන් තුනක් තුන් දෙනෙක් ගැන කියනවා. ඒක තමයි අපිට එක කරුණක් කියලා කියනවා. මේකේ තියෙනවා චෙක්පත් වර්ග තුනක් ගැන විස්තරයක් තියෙනවා. චෙක්පත් වර්ග තුන තමයි මොකද්ද? එකක් ඇවිල්ලා මේ මාස ගිය මාසෙ නිකුත් කළා මේ මාසෙ බැංකුවට ඇවිල්ලා තියෙන ටික. ඉතුරු එක තමයි මොකද්ද? චෙක්පත්. ඉතුරු චෙක්පත් තමයි මොකද්ද? මේ sorry හමුනේ. ඉතුරු චෙක්පත් තමයි චෙක්පත් තුනක් ගැන කතා කරා සොරිය චෙක්පත් තුනක් ගැන කතා කරා. ඒක චෙක්පත් තමයි ජූලි මාසෙ නිකුත් කළා අගෝස්තු මාසෙට ආපු චෙක් එක. අනිත් එක තමයි අගෝස්තු මාසෙ නිකුත් කළා අගෝස්තු මාසෙ ඉදිරිපත් වෙච්ච චෙක් එක. අනිත් එක කියන තමයි අගෝස්තු මාසෙ නිකුත් කළා තාම බැංකුවට ඇවිල්ලා නැති චෙක් ටික. ඔය තුන් වර්ගයේම අපි මේ ගානේදී අපි දකින්න ලැබෙනවා. ඒ තුනම අපිට අවබෝධ කර ගන්න වෙනවා ගාන හදනකොට. ඒ තුන් අවස්ථාව තමයි ජූලි මාසේ චෙක් එක අගෝස්තු මාසෙට ලියන. අගෝස්තු මාසේ චෙක් එක අගෝස්තු වලම අනිත් පැත්තට එනවා. අගෝස්තු මාසේ නිකුත් කරපු චෙක් එක අගෝස්තු මාසෙදී එන්නේ නැති අවස්ථාව. ඔය අවස්ථා තුනම අපිට මේ ගානේ දකින්න හම්බෙනවා. ඒතර හැබැයි අපේ ගානේ අහන්නේ මොකද්ද? අගෝස්තු මාසේ නිකුත් කරපු චෙක් පත්වල වටිනාකම කීයද කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ අගෝස්තු මාසේ බැංකුවට ඉදිරිපත් වෙච්ච චෙක්පත් වල වටිනාකම කීයද කියලා. අගෝස්තු මාසේ ඉදිරිපත් කළ චෙක් වටිනාකම ඇවිල්ලා තියෙන කීයද? 30,000යි. මේ තියනේ 30,000. ඊට පස්සේ මේ 30,000 තියෙනවා ජූලි මාසේ නිකුත් කරපු චෙක්පතක්. එයාගේ වටිනාකම 10,000යි. එයාම අපි මේ ගානේ අහන එකට අදාළ වෙන්නේ නැහැ. අහන්නේ අගෝස්තු මාසෙ නිකුත් කරපු චෙක් පත. මේ 10,000 චෙක් පත නිකුත් කළා තියෙන්නේ ජූලි මාසෙ. ඒ හින්දා අපි මොකද කරන්නේ? එයාව අයින් කළා. අයින් කළාන් පස්සේ අපි කියන එක තමයි අගෝස්තු මාසෙ නිකුත් කළා අගෝස්තු මාසෙම බැංකුවට ඉදිරිපත් වෙලා තියෙනවා අපි ගාව 20,000. ඒතර මේ 20,000 ගැන අපිට කියන්න පුළුවන් අගෝස්තු නිකුත් වෙලා තියෙනවා. අගෝස්තු මාසෙම තමයි ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ කියලා. හැබැයි මේක නෙමෙයි අපේ උත්තරේ. මේකට තව තියෙනවා මොකද්ද? අගෝස්තු මාසෙ නිකුත් කළ. හැබැයි අගෝස්තු මාසෙ බැංකුවට ඉදිරිපත් වෙච්ච නැති කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ අගෝස්තු මාසෙ නිකුත් වෙලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ අගෝස්තු මාසෙ නිකුත් කළාට බැංකු ප්‍රකාශනයේ නෑ මේ 20,000. ඇයි 20,000 නැත්තේ? බැංකුවට ඉදිරිපත් කළ නැහැ. එතරේ 20,000 අපි ගත්තාම එයත් අගෝස්තු මාසෙ නිකුත් කරපු චෙක් වලට අදාළයි. එතර මේ මෙන්න මෙතන මේ තුන් වර්ගෙම තියෙනවා. ඒ තුන් වර්ගයෙන් අපි කියනවා මොකද්ද? එහෙනම් අගෝස්තු මාසෙ නිකුත් කරපු චෙක් පත්වල වටිනාකම කීයද කියලා ඇහුවොත් එහෙම අපිට කියන්න තියෙන්නේ මොකද්ද? 40,000යි කියලා. එතර මේ 40,000 ගැන 40,000 කියන්නේ අගෝස්තු මාසෙ නිකුත් කළා තියෙන චෙක් පත්‍රල වටිනාකම විතරයි. අපිට කියන්න බෑ අගෝස්තු මාසෙ නිකුත් කළා අගෝස්තු මාසෙම බැංකුවට ආවේ කියලා කියන්නේ නැහැ අපි. මොකද මේකෙන් 20,000ක් අපි කතා කරමු. මේ 40,000 මෙන්න මේක ඇතුළේ තියෙන 20,000. අගෝස්තු මාසෙ බැංකුවට ඇවිල්ලා නැහැ. ඒ ඉඳ 40,000 කියලා කියන්නේ අගෝස්තු මාසෙ නිකුත් කරපු සම්පූර්ණ චෙක් පත්‍රල වටිනාකම. එතන මේ ගන්න අදාළ වීඩියෝ එක මේක. මීට එන අභ්‍යාස අපි ඊළඟ වීඩියෝස් වලින් කතා කරමු.